අද පාඩමේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ PowerPoint presentation එකක් තුල slide එකක තියෙන elements සඳහා animations භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි මීට කලිනුත් animations වර්ගයක් ගැන කතා කරා. ඒක විශේෂ නමකින් හැඳින්වුවා transitions කියලා. ඉතින් මේ transitions කියන animation එකේදී සිදු වුණේ එක slide එකක් තුලින් තවත් slide එකකට මාරු වෙද්දී මේ මාරු වීම සඳහා animation එකක් ලබා දීමයි. නමුත් අපි animations කියන එක යටතේ කතා කරන්නේ slide එකක් තුල ඇතුළත් වෙලා තියෙන ඕනම element එකක්. එක text එකක් වෙන්න පුළුවන්, shape එකක් වෙන්න පුළුවන්, image එකක් වෙන්න පුළුවන්. මේ ආදී ඕනම element එකක් සඳහා animation එකක් ලබා දීම. ඉතින් අපි බලමු කොහොමද මේ animation එකක් ලබා දෙන්නේ සහ ඒකට අදාළව modification සිදු කරන්නේ කියලා. ඒ සඳහා මම මෙන්න මේ slide එක භාවිතා කරනවා. මේ slide එකේ මගේ පින්තූර 6ක් තියෙනවා. මම මේ පින්තූර 6 සඳහාම animation එකක් ලබා දෙන්න අවශ්‍ය නිසා මම මේ පින්තූර 6ම එකවර select කරගන්නවා. ඒ සඳහා මම shift key එක press කරගෙන මේ අයුරින් අනිකුත් images මත click කරනවා. එවිට මට සියලුම images select කරගන්න හැකියාව ලැබෙනවා. දැන් මම animations කියන ribbon එකට මාරු වෙලා මෙතන animations කියන group එකේ යටතේ drop down list එක අරගෙන බැලුවොත් මට ලැබෙනවා animations category වර්ග 4ක්. එකක් entrance, අනිත් එක emphasis, අනිත් එක exit සහ motion paths විදිහට. Entrance animation එකකින් සිදු වෙන්නේ යම්කිසි element එකක් slide එකක් තුලට ඇතුළත් වෙන ආකාරය පිළිබිඹු කරන විදිය. ඒ වගේම emphasis කියන animation එකකින් සිදු වෙන්නේ slide එකක් තුලට ආවට පස්සේ ඒ අදාළ element එක slide එක තුල හැසිරෙන ආකාරය කොහොමද කියලා control කරන්න තමයි මේ animations අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම exit animations තියෙනවා. මේ animation එකකින් සිදු කරන්නේ element එකක් අපේ slide එක තුලින් ඉවත් වේ යන ආකාරය කොයි විදිහටද සිදු වෙන්න ඕනේ කියලා පිළිඹු කරන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම motion path කියන එක යටතේ අපිට පුළුවන් යම්කිසි path එකක් draw කරලා ඒ path එක යටතේ අදාළ element එක animate කරන්න. ඉතින් මේවා තමයි අපිට හම්බෙන මූලිකව categories 4. මම මෙතනදී මුලින්ම භාවිතා කරනවා entrance category එක යටතේ තියෙන animation එකක්. ඒ සඳහා මම යොදා ගන්නවා random bars කියන animation එක. Random bars කියන animation එක යොදාගත්තට පස්සේ ඔයාලට පේන්නේ නැති මේ images 6ම එකවර animate වෙලා මගේ slide එක තුල appear වෙනවා. ඉතින් මට මේ අවස්ථාවේදී සිදු වෙන්න ඕනේ මෙහෙම නෙමෙයි නම් මට පුළුවන් ඒක change කරගන්න මේ animations කියන ribbon එකේ animation options භාවිතා කරලා. ඒ සඳහාම මුලින්ම සිදු කරන්නේ මේ advanced animations කියන group එක යටතේ animation pane කියලා option එකක් තියෙනවා. මේ option එක මත click කරලා දකුණු පසින් animation pane එකක් open කරගන්නවා. එවිට මගේ slide එක තුල ඇතුළත් වෙලා තියෙන සියලුම animations ටික මේ විදිහට list එකක් ආකාරයෙන් මට පෙන්නුම් කරනවා. ඒ වගේම මේ එකින් එක animation එක මත click කරලා මෙතන ලැබෙන drop down එක භාවිතා කරලා මට පුළුවන් ඒ අදාළ animation එක තවදුරටත් modify කරගන්න. ඒ සඳහා මම මෙන්න මේ list එකේ මේ එක animation එකක් මත click කරලා මම මෙතනදී එන drop down list එකෙන් start after previous කියන option එක තෝරගන්නවා. එවිට ඔයාලට පේනවා ඇති මෙතනදී කලින් සිදු වුණු animation එකෙන් පසුව මේ animation එක සිදු වෙන්න කියලා මේ duration bar එකෙන් මේ animation එක ටිකක් දකුණු පසට පැනලා තියෙනවා. ඉතින් මේ සෑම අවස්ථාවකදීම මම ලබා දෙනවා after previous කියලා. එතකොට කලින් animation එක සිදු වුණාට පසුව තමයි මේ animation එක සිදු වෙන්නේ. හැබැයි මම මුලයකට ලබා දෙන්නේ නැහැ after previous කියලා. මුලයකේ තියෙන්නේ start on click කියලා. ඒකට හේතුව තමයි මේ slide එක දැర్శණය වුණාට පසුව mouse click එකක් දුන්නාට පස්සේ තමයි මේ animation ටික පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නොවුනොත් මේ slide එක දැర్శණය වෙනවත් සමගම මේ තියෙන සියලුම elements ටික අපේ slide එක තුලට automatically ම එන්න පටන් ගන්නවා. ඉතින් මට මේ විදිහට සකස් කළාට පස්සේ play from කියන ඔප්ෂන් එක භාවිතා කරලා මේ ආකාරයට චෙක් කරලා බලන්න පුළුවන් තමන්ට ගැළපෙන ආකාරයෙන් මේ animation එක සිදු වෙනවද නැද්ද කියලා. ඉතින් මෙතනදී තමන්ට order එක change කරගන්න අවශ්‍ය නම් මේ animate වෙන ඒක අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මෙතන තියෙන මේ order එක change විය යුතු animation එක select කරලා මෙතන තියෙන මේ up down arrow keys භාවිතා කරලා මට පුළුවන් order එක change කරන්න. ඒ වගේම මේ වෙනස් කරන සෑම අවස්ථාවකම ඔයාලට පුළුවන්
මේ play button එක භාවිතා කරලා අදාළ animations play කරලා බලන්න. මීළඟට ඔයාලට අවශ්‍ය නම් මේ animation කීපයක් සඳහා එකවර settings සකස් කරන්න. ඒ සඳහා ඔයාලට හැකියාව තියෙනවා මෙතන list එකේ තමන්ට අවශ්‍ය කරන animations ටික shift key එක භාවිතා කරලා මේ ආකාරයට select කරගන්න. මම මේ සියලුම animations ටික select කර ගැනීම සඳහා ආරම්භක animation එකේ click කරලා shift key එක press කරගෙන අවසාන animation එක මත click කරලා select කර ගන්නවා. ඉන්පසුව මට පුළුවන් මෙතන තියෙන මේ advanced options භාවිතා කරලා එකවර මේ සියලුම animation සඳහා setting සකස් කරන්න. උදාහරණයක් විදිහට මෙතන මේ animations වල duration එක අඩු වැඩි කර ගන්න අවශ්‍ය නම් ඒක මට පුළුවන් මෙන්න මේ ආකාරයට ඩියුරේෂන් එක සකස් කරගන්න. එවිට මේ සිලෙක්ට් කරගත්තු සියලුම animation සඳහා එකවර ඩියුරේෂන් එක සකස් වෙනවා. ඒ වගේම delay time එකක් සකස් කරගන්න අවශ්‍ය නම් මෙතනදී අපිට ඒක යොදා ගන්න පුළුවන්. එවිට එක element එකක් animate වෙලා යම්කිසි delay time එකක් ලබා දීලා ඊළඟ element එක animate වෙන්න කියලා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන advanced animations කියන group එක යටතේ අපිට තියෙනවා trigger කියලා option එකක්. ඉතින් මට පුළුවන් මේ ඕනම element එකක් animate වෙන විදිහ trigger කරන්න. අපිට අවශ්‍ය වුණොත් මෙතනදී play button එකක් දාලා මේ play button එක උඩ click කරද්දී යම්කිසි දෙයක් animate වෙන විදිහට සකස් කරන්න. අන්න ඒ සඳහා තමයි අපි මේ trigger option එක භාවිතා කරන්නේ. එතනදී මේක animate වෙන විදිහ සකස් කරලා අපි මෙතන trigger කියන drop down එක අරගෙන මෙතනදී අපි දාලා තියෙන object එක select කරනවා මේ එන list එකේ. එවිට අදාළ object එක මත mouse click කරද්දී අපි set කරලා තියෙන animation එක ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට අපිට හැකියාව තියෙනවා පුංචි cartoon එකක් උනත් නිර්මාණය කරගන්න. ඉතින් මේ ආකාරයට සියලුම දේවල් සකස් කළාට පසුව මෙතන play button එක භාවිතා කරලා මේ ටික play කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් preview කියන button එක භාවිතා කරලා මේ apply කරගෙන තියෙන animations ටික නැවත සැරයක් check කරලා බලන්න හැකියාව තියෙනවා. අපි දැනට භාවිතා කරේ entrance කියන animation category එක විතරයි. තවත් categories කීපයක් තියෙන නිසා ඒ categories වල තියෙන animations භාවිතා කිරීම සඳහා වෙන slide එකක් තෝරා ගන්නවා. මේ අවස්ථාවේදීම ඔයාලට පැහැදිලි කරන්නම් මේ එක element එකක් සඳහා අපිට මේ සියලුම animations categories භාවිතා කරන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට එක element එකක් slide එක තුළට එන විදිහ, ඒ වගේම slide එකට ආවට පස්සේ හැසිරෙන විදිහ, ඒ වගේම මේ slide එක තුලින් ඉවත් වෙලා යන විදිහ මේ categories තුන යටතේ භාවිතා කරන්න පුළුවන්. මෙතනදී වෙන්නේ අපි යම්කිසි path එකක් ලබා දීලා ඒ path එක හරහා slide එක තුලට එනවද slide එකෙන් ඉවත් වෙනවද කියන එක තීරණය කරන එක. මම මේ කරුණ ඔයාලට වඩාත් පැහැදිලිව ඉදිරිපත් කර ගැනීම සඳහා වෙනත් slide එකක් තෝරා ගන්නවා. මේ slide එකේ මම මෙන්න මේ element එක තෝරා ගන්නවා animate කිරීම සඳහා. මෙතනදී මම එකම element එක සඳහා animation වර්ග කීපයක් යොදාගෙන පෙන්වන්නම්. මම මුලින්ම මේ සඳහා entrance animation එකක් භාවිතා කරනවා. මේ element එක සඳහා මම මුලින්ම fly in කියන entrance animation එක යොදා ගන්නවා. එවිට මේ ආකාරයට animate වෙනවා. හැබැයි මේ animate වෙන speed එක වැඩි නිසා මම නැවත සැරයක් මෙතන animation එක select කරලා මේක duration එක තරමක් දුරට වැඩි කර ගන්නවා. ඉන්පසු මම ඒක preview කරලා බලනවා මේ speed එක මට ගැළපෙන ආකාරයට සකස් වෙලා තියෙනවද කියලා. දැන් මම නැවත සැරයක් මේ element එක select කරගෙන මට අවශ්‍යයි මේ element එක සඳහා තව animation එකක් යොදා ගන්න. ඒ සඳහා මම මෙතන animation list එක ගන්නෙ නැතුව add animation කියන button එක භාවිතා කරලා මේකේ drop down එකෙන් emphasis කියන category එක යටතේ තියෙන teeter කියන animation එක භාවිතා කරනවා. එවිට මෙන්න මේ වගේ ඒ animation එකත් apply වුණා. දැන් මට පුළුවන් preview එක යොදලා බලන්න කොහොමද මේ animations දෙක වැඩ කරන්නේ කියලා. ඒ වගේම මම අවසාන වරට add animations කියන option එක භාවිතා කරලා exit animation එකක් භාවිතා කරනවා. ඒ සඳහා මම මෙන්න මේ fly out කියන animation එක යොදා ගන්නවා. මේ animation එකේ speed එක වැඩි නම් මට පුළුවන් තරමක් දුරට speed එක මේ විදිහට නැවත සකස් කර ගැනීමක් සිදු කරන්න. කලින් යොදපු එකේ speed එක මේ ආකාරයට තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරලා සකස් කර ගන්න පුළුවන්. ඉන්පසු අපිට පුළුවන් preview එකක් යොදලා බලන්න කොහොමද මේ animations එකින් එක සකස් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට එකම element එකක් සඳහා animations වර්ග කීපයක් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට animations වර්ග කීපයක් භාවිතා කරලා පුංචි fun clip එකක් පවා නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අද පාඩමේදී මම කතා කරේ
slide එකක element සඳහා animations භාවිතා කරන්නේ කොහොමද කියලා මේ වගේ වැදගත් කරුණු රාශියක් සමගින් මීළඟ පාඩමේදී නැවත හමු වෙමු.